බදුගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් හෙවත් ටින් අංකයක් ලබාගත් පුද්ගලින්ට ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. Seat Car Radials, the road is yours. බදු ගෙවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවුඩ ලැබුණද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්වා නොමැතිනම් ඒ බව ලිඛිතව දැනුම් දීමෙන් බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවයි. තමන් බදු ගෙවිය යුතු නැතිනම් මේ දැනුමක් තමන්ට ලැබුණොත් තමන්ට මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන්නේ නැත්තම් ඔහු බදු ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඔහුට ලැබුණ ආදායමේ අම්තනකදී බදුවලට යටත් වෙලා තියෙනවා නම් තිරිකිරීමකින් ලැබුණ ආදායමක් වෙන්න පුළුවන්. වැටුපක් හැටියට ලැබුණ දෙයක් සේවා ස්ථානයේදී බදුව අය කරගෙන තියනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් තමගේ ආදායමෙන් බදු ගෙවිය යුතු නැහැ කියලා තමන් දන්නවා නම් කරුණාකරලා යම් කිසි නිවේදනයක් ලැබුණොත් බදු ගෙවන්න කියලා ළඟම තියෙන දේශීය ආදායම් පාර්ලිමේන්තුවේ කාර්යාලයට තැපැල් මගින් හෝ අතින් බාර දීමෙන් ලිඛිත දැනුම් දීමක් කරන්න පුළුවන්. මට මේ දැනුම ලැබුණා. නමුත් මම බදු ගෙවිය යුතු නැහැ කියන එක. ඒ වගේම අවශ්‍ය නම් ඊමේල් පණිවිඩයකුනුත් ඒක දැනුම් දෙන්න පුළුවන්. අලුතෙන් බදු ලියාපදිංචි මේ වෙනකොට 123ක් ලියාපදිංචි කරගෙන තියෙනවා. ඒ 113ක්ම මේ පසුගිය ජූනි මාසේ තමයි ලියාපදිංචි වුනේ. මේ ජූලි මාසේ අපි බලාපොරොත්තු වෙනවා අලුතෙන් බදු ලියාපදිංචි 150ක් කරන්න. ඒකට මේ කෙටි කාල සීමාව තුළ 73 ලක්ෂයක ජනතාවක් බදු ලියාපදිංචි අරගෙන තියෙනවා.